අයිබුවන් අද මේ වීඩියෝ එක අපි කතා කරමු කොහොමද වගේ මොබයිල් එක එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකෙන් කොහොමද ලයිව් යන මැච් එක බලන්න කියලා තමයි අද මේ වීඩියෝ එක අපි කතා කරන්නේ. ඉතින් ඔයා මං වගේ ටීවී බලන්න කැමති නැත්නම් ඇඩ් යන එකට. එතකොට ඔයාට ලේසියෙන්ම ඔයාගේ මොබයිල් එකෙන් කොහොමද ක්‍රිකට් මැච් එක බලන්න කියලා තමයි අද මේ වීඩියෝ එක අපි කතා කරන්නේ. ඒකත් එක්කම ඒෂියා කප් එකේ ලංකාවට ගේන්න ශක්තිය ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට අමෝ channel එක අනිවාර්යෙන් subscribe කරන වීඩියෝ එක ලයික් කරන්න දාන්න. ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලින් කමෙන්ට් කරන්න. අද අපි කතා කරමු කොහොමද ඔයාගේ මොබයිල් එකෙන් ලයිව් යන මැච් එකම එදිනෙදා මැච් යන්නේ බා කොහොමද බලන්නේ කියලා තමයි අද මේ වීඩියෝ එක අපි කතා කරන්නේ. අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ඉතින් අපි පොයින්ට් එකට යන්න කලින් ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනේ. ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ඉතින් සාමාන්‍ය ලංකාවේ මැච් එකක් ගියොත් එම අපිට ශ්‍රී ලංකන් ක්‍රිකට් කියන්නේ ඔෆිෂියල් YouTube channel එකෙන් අපිට ලයිව් එහෙම බලා ගන්න පුළුවන් නෑ. හැබැයි සමහර මැච් එම අපිට ඒ channel එකෙන් එහෙම අපිට කොයින්වත් ලයිව් බලා ගන්න විදිහක් නෑ. එහෙම නැත්නම් අපිට ටීවී තමයි බලන්න වෙන්නේ. එතකොට ඒක සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ එයාලට ලයිසන් එකක් තියෙන්න ඕනේ. ඒ ලයිසන් එක තිබ්බම තමයි යාලද ලයිව් ස්ට්‍රීම් එකක් විදිහට අපිට දෙන්න පුළුවන් වෙන. එතකොට ඔයාලට ඕනම මැච් එකක් බලන්න පුළුවන් වෙන විදිහක් තමයි අපි දැන් කතා කරන්නේ. ඉතින් ඔයාගේ ෆෝන් එක Facebook එකට යන්නේ. ඉතින් I think Facebook එකට ගිහලා search bar එක ශ්‍රී ලංකන් ලයිව් කියලා ඔයා ගහපුවා. එහෙම නැත්නම් ශ්‍රී ලංකා වාස් අෆ්ගනිස්තාන් ඒ වගේ ඔයා එදිනෙදා මැච් යන ඒ keyword එක ගහලා ඔයා Facebook එකේ search කරපුවාම ඔයාට මෙතන බලා ගන්න පුළුවන් නෝ ලයිව් යන matches එම මෙතන කීපයක්ම ඔයාට බලා ගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් මේවා ඒ වෙලාවෙ විතරක් අපිට බලා ගන්න පුළුවන් pages වලින් තමයි මේක stream කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඒක Facebook එකට ඕනම වෙලාවක page එක ban කරන්න පුළුවන්. ඒ වගේම live stream එකත් stop කරලා දෙන්න පුළුවන්. මොකද මෙයාලට license එකක් නැති නිසා තමයි මේ විදියට stream කරන්නේ. සාමාන්‍යයෙන් මේ විදියට search කරපුවාම මේ විදියට live ගොඩක් එම බලා ගන්න පුළුවන්. වැඩිම watching එක මොකක්ද යන්නේ කියලා තමයි මම මෙතනින් බලලා ඒක click කරලා වාට ඒ ලයිව් යන මැච් එක වාට බලා ගන්න පුළුවන්ද? වාට සමහරක් වෙලාවට මේ වගේ මැච් එකක් බලනකොට ලින්ක් පේ ක්ලික් කර ඔයා මැච් එක බලනවා වලා හැම කෙනෙක්ම දන්නවාද? සාමාන්‍ය යාලා ඒක කරන්නේ TV channel එකක ලයිව් යන එකක් තමයි මෙයාලා Facebook page එක හරහා stream කරන්නේ. එතකොට මෙයාලා stream කරනකොට මේ වගේ ලින්ක් එකක් ක්ලික් කරලා තමයි ඒකෙන් ප්‍රොමෝට් එකක් විදියට යාලා ඒක ලයිව් stream එකක් විදියට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට සමහර වෙලාවට ඔයා ලයිව් එක බලනකොට මැච් එක එන් වෙන්න පුළුවන්. ආපහු යා සර්ච් කරලා ඔයාට බලන්න සිද්ධ වෙනවා. එතකොට ඔයාට පොඩ්ඩක් දුකක් විඳින්න සිද්ධ වෙනවා. Facebook එකට ගිහිල්ලා ලයිව් ශ්‍රී ලංකන් මැච් එක විදිහට ගහපුවම ඔයාට ඕන මැච් එකක් එදිනෙදා යන මැච් එකම බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම ගිය අවුරුද්දේ ඉඳන් ඒ කාලේ ඉඳන් මම මේ විදිහට බලන මොකද මම ටීවී බලන්න කැමති නැති නිසා සාමාන්‍යයෙන් මම මේ විදිහට බලන ඇඩ් යන නිසා සාමාන්‍යයෙන් මෙතනදී අර වගේ පොඩි කරදරයක් පොඩි වදයක් තියෙන ඒ වුණාට ඒකට අපිට කරන්න දෙයක් නැ මොකද යාලා ස්ට්‍රීම් කරන්න අපිට පේන්නේ. එතකොට ඒ නිසා යාලා ඒකෙන් මොකක් හරි ප්‍රොමෝට් කරනවා. ඉතින් ඒකට අපිට ඉවසන්න සිද්ධ වෙනවා. මන්නේ මම මේ විදිහට Facebook එකට ගිහිලා මේ විදිහට තමයි මම මැච් බලන්නේ. ඔයාලගේ අදහස තනිවරෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න සමහරක් වෙලාවට ඔයා මීතවර දන්නවා වෙන්නත් පුළුවන්. ඔයා වෙනස් විදිහට ඒක ලයිව් ස්ට්‍රීම් එක බලන්නත් පුළුවන්. ඔයාලගේ අදහස තනිවරෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න.